මේ දැන් අලුතෙන් ගේන්න යන මාධ්‍ය මර්ධන පනත මම මේකට සුද්ධ සිංහලෙන් කියන්නේ මාධ්‍ය මර්ධන පනත කියලා මොකද මේකෙන් කරන්න යන්නේ මේ ලංකාවේ තියෙන ජනමාධ්‍ය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා ජනමාධ්‍ය වේදීන්ව බය කරවලා ඔවුන්ව හිරේ යවන්න නීති සම්පාදනය කරන එක තමයි මේ මාධ්‍ය මර්ධන පනතෙන් කරන්න යන්නේ මේකට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න කැමති සියලුම විපක්ෂ කණ්ඩායම් වලට මේකට එකහෙලා විරුද්ධ වීම ගැන මේකේ තියෙන අමුතුම කතාව තමයි එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැන් ඉන්න ජනාධිපතිතුමා මාධ්‍ය නිදහස වෙනුවෙන් පාරට බැහැලා වීදි බැහැලා ඒ වෙනුවෙන් සටන් කරපු කෙනෙක් දැන් මේකේ නාම තමයි මේ නීතිය ගේන්න යන්නේ හැබැයි අපි දන්නවා මේකෙන් ටාගට් කරන්නේ එහෙම නැත්නම් මේකෙන් ඉලක්ක වෙන්නේ මොන මාධ්‍ය ආයතනයේද කියලා මං හිතන්නේ මට මගේ ඇඟිල්ලෙන් පෙන්වන්න පුළුවන් මොන මාධ්‍ය ආයතනයේද කියලා මේකෙන් මර්ධනයට පත් වෙන්නේ මොකද ඕනම රටක මාධ්‍ය කියන්නේ හතරවෙනි ආණ්ඩුව ආණ්ඩුවක තියෙන හතරවෙනි අංග සම්පූර්ණ අංගය තමයි ප්‍රජාතන්ත්‍රවාදී රකින්න අංගණය තමයි මාධ්‍ය මාධ්‍ය සාමාන්‍ය මොනවද පෙන්වන්නේ මම ජඩ මාධ්‍ය ගැන නෙමෙයි කතා කරන්නේ හැබැයි වගක විවුතු මාධ්‍ය මොනවද කතා කරන්නේ සාමාන්‍යයෙන් කතා කරන්නේ මේ රටේ තියෙන හොරකම් වංචා දූෂණ ගැන මේ රටේ තියෙන ඕනම වංචාවක් දූෂණයක් අපි දැකලා තියෙන්නේ මාධ්‍ය හරහා ඉතින් මේක මර්ධනය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක මං හිතන අපි සියලු දෙනා දන්නවා මොකද්ද කියලා දැන් මහලොකු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මහලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන ඔස්ටාර්ලා තමයි මේ පනත ගේන්න යන්නේ ඉතින් මම අර කිව්වා වගේ මම විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි අපේ පක්ෂේ වගේම සියලුම විපක්ෂ පක්ෂවලට මේකට විරුද්ධ වෙන්නයි කියලා පාරට බැහැලා හරි මේකට විරුද්ධ වෙන්නයි කියලා මොකද මේකෙන් කරන්න හදන්නේ මාධ්‍ය වේදින්ව බියගන්වල මාධ්‍ය වේදින්ව හිරේයවල මාධ්‍ය වේදින්ට තමන්ගේ කරන රස්සාව ඊටාත්ම භයානක තත්වයකට ගේන්න තමයි මේ රජය කල්පනා කරන්නේ දෙවනි දේ තමයි අපි දැක්කා පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක් මම එතුමියට තාම කියන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරියක් කියලා එතුමිය අපේ පක්ෂේ නිරපාහරලා තියෙනවා ඒකට එතුමිය උසාවි ගිහිල්ලා තියෙනවා හැබැයි එහෙම වෙද්දී පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා වෙන දෙයක් තමයි මේ සමගි ජන බලවේගයේ කාටද අයිති කියන එක ලංකාවේ මං හිතන්නේ මැතිවරණ නීති දන්න ඕනම කෙනෙක් නැත්තම් මැතිවරණ කාර්යාලය ඒ වගේම ඉලෙක්ෂන්ස් කමිෂන් එක තියෙන නීතිය අනුව කාටවත් ලංකාවේ පක්ෂයක් අයිති කරගන්න බෑ පක්ෂයක් රෙජිස්ටර් කරන්න පුළුවන් හරි ක්‍රමයට ඊට පස්සේ පක්ෂ ලියාපදිංචි උනම් පස්සේ ඊට පස්සේ පත් වෙනවා නිලධාරි මණ්ඩලයක් මම පැහැදිලිව කියන්න කැමති මේ පක්ෂයේ අපි සමගි ජන බලවේගෙ පිහිටවනකොට මේකේ ඩායන ගමගේ මන්ත්‍රීතුමිය සහ එතුමියගේ සැමියා ඉන්න ඇති නිලධාරි මණ්ඩලයේ හැබැයි අපි පක්ෂය ගත්තන් පස්සේ අපිට පක්ෂය බාර දුන්නන් පස්සේ අපි අපේම අලුත් නිලධාරි මණ්ඩලයක් පත් කරා කවුරුත් දන්නේ නැති දෙයක් තමයි 2020 දී අපි මහමැතිවරණයට ඉදිරිපත් වෙනකොට මේ පක්ෂයේ තනතුරු දෙකයි තිබ්බේ ඒ තනතුරු දෙක තමයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ වගේම මහලේකම් රංජිත් මද්දුම්මණ්ඩාර මැතිතුමා ඔවුන් දෙන්න පත් වුණා අපි අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා ඒ ව්‍යවස්ථාව අපි ජාතික සභාවකින් ඒකමතිකව අපි අනුමත කරගත්තා ඊට පස්සේ මේ පක්ෂේ වෙන කාටවත් අයිති නැහැ මේ පක්ෂේ අපේ නායකතුමාටවත් මහලේකම්තුමාටවත් අයිති පක්ෂයක් නෙමෙයි මේකේ එතුමන්ලා දෙන්නා නිලධාරී දෙන්නෙක් හැටියට වැඩ කරනවා සේවය කරනවා ඒකට බිම් මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා දේශපාලඥයෝ අපේ ඉන්න අනුමැතිය දීලා තියෙනවා ඉතින් මේක තමයි සමගි ජන බලවේගය කියන්නේ ඉතින් මේක කාටවත් අයිති පක්ෂයක් නෙමෙයි මම මෙතුමර කාන්තාවක් හැටියට ගරු කරනවා හැබැයි මම කාන්තාවන්ට මඩ ගහන්නෙත් නැහැ මම පිරිමින්ට මඩ ගහන්නෙත් නැහැ මං කියන්නේ සත්‍ය මෙතුමිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ඊයේ දවසේ කිව්වා කූට ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙනවා මෙතුමියගේ ඉල්ලාස්වීමේ ලිපිය මෙතුමිය කිසිම දවසක සමගි ජන බලවේගයේ උපලේකම් තනතුරෙන් ඉවත් වුණේ නැtei කියලා ඊයේ දවසේ ප්‍රකාශයක් කරනවා ඒක කරන ගමන් ගිය මාසේ හිරු ටීවී එකේ සලකුණු වැඩසටහනේ කියනවා මේ පක්ෂේ අපිට බලෙන් අල්ලගන්න උවමනාවක් නැහැ මමයි මගේ සැමියයි තනතුරු දරුවා තමයි මේ තනතුරු වලින් අපි ඉල්ලාස්සුණයි කියලා ඉතින් මම ඊටමත් පැහැදිලිව කියන්න කැමති මං අර කිව්වා වගේ සමගි ජන බලවේගයේ අයිති අපි ඔක්කොමටම සමගි ජන බලවේගයේ අපි නාම යෝජනා දුන්නේ පාර්ලිමේන්තුවට අපි සියලු දෙනාම ආසන 150 ගානෙම්ම මන්ත්‍රීවරු අනාගත මන්ත්‍රීවරු නාම යෝජනා දුන්නා ඉතින්
මේ පක්ෂේ මම පැහැදිලිව කියන්න කැමතියි අයිතියක් කාටවත් නැහැ අයිතියක් තියෙනවා නම් තියෙන්නේ සමගි ජන බලවේගයේ දැනට ඉන්න නිලධාරී මණ්ඩලයේ ඇතුළු අපිට තමයි කියන එක මේ ආශ්‍රයද කියන්න කැමතියි පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් එතුමා සමගි ජන බලවේගයේ සමාජිකයෙක් නෙමෙයි එතුමාට වෙනම පක්ෂයක් තියෙනවා හැබැයි එතුමාට වෙච්ච සිද්ධියෙන් පේනවා අපේ ලංකාවේ පොලිසිය හැසිරන තුට්ටු දෙකේ තක්කඩි විදිහ මේකෙන් හොඳට පැහැදිලි වෙනවා මොකද එතුමා රැස්වීමක් කර කර හිටියා මං හිතන්නේ පොකට් මීටින් එකක් එතුමාගේ ප්‍රදේශයේ නිලධාරියෙක් එතනට ඇවිල්ලා තිබ්බා මෙතුමා කිව්වේ අයිඩියා එක පෙන්වන්න ඒක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට විතරක් තියෙන වරප්‍රසාදයක් නෙමෙයි මෙතන ඉන්න ඕනම කෙනෙක්ට මේ ලංකාවේ ඉන්න කවුරු කෙනෙක් ඇවිල්ලා කිව්වොත් අපි පොලිසිය කියලා සිවිල් පිට අපිට කියන්න පුළුවන් පෙන්වන්න අයිඩියා එක පෙන්වන එක වැරද්දක් නෙමෙයි පොලිසිය නම් මොකටද හැංගෙන්නේ පොලිසිය නිලධාරියෙක් නම් කියන්නේ මෙන්න අපේ අයිඩියා එක එතනින් ඇතිවෙච්ච ගැටුමක් හේතුවෙන් එතුමාව අතරංගුවට පත් කළා ඊට පස්සේ එතුමාට ඇප දුන්නා මම කියනවා මාධ්‍යවේදීන් මහතුරුන්ට බලන්න කිලිනොච්චියේ ඉන්න අධිකරණයේ හිටපු විනිශ්චකාරවරයා කිව්ව කතාව කිව්වා පොලිසිය සම්පූර්ණයෙන්ම මේ කරලා තියෙන වැරද්දක් මේකේ හරි ප්‍රොසීජර් එක නැත්නම් හරි ක්‍රමවේදේ පාවිච්චි කළා නෑ මෙච්චර හදිස්සියෙන් මේ ස්ටේට්මන්ට් එක ගන්න ඕන කාරණය ගැන ඒ විනිශ්චයවරයාට තේරෙන්නේ නැතයි කියලා මං හිතන්නේ මේ වගේ කතාවක් තමයි කිව්වේ එතකොට අපේ ලංකාවේ කතානායක අපේ ලංකාවේ කතානායක එතුමාට කියලා තියෙනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔබතුමාගේ කතාව කරලා ඔබතුමා ගිහිල්ලා ඊට පස්සේ ගිහිල්ලා ස්ටේට්මන්ට් එක දෙන්නයි කියලා. ඉතින් මොකද්ද මේ ලංකාවේ තියෙන නීතිය? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙහෙමනම් ඔබතුමාලා හිතන්න මේ ලංකාවේ සාමාන්‍ය ජනතාවට මේ පොලිසිය කොහොම සලකනවද කියලා. ඒ වගේම අපිට මතකයි කරූ ජයසූරිය මැතිතුමා කතානායක වෙලා ඉද්දී එතුමාගේ පුටුව ඇද්ද කට්ටිය පොහට්ටුවේ උදවිය. එතුමාට මිරිස් කුඩු ගහපු කට්ටිය. එතුමාට වතුර බෝතල් වලින් ගහපු කට්ටිය. පාර්ලිමේන්තුවේ තියෙන බයිබල් එක පවා විසිකරපු පොහට්ටුවේ කණ්ඩායමට අද වෙනකම් මොකද්ද වෙලා තියෙන්නේ? උත්තරීතර පාර්ලිමේන්තුවේ ඇතුලේ හොර තක්කඩිය වගේ හැසිරලා එතන ඉන්න මන්ත්‍රීවරුන්ට ගහලා කතානායකතුමාට පහර දෙන්න ගිහිල්ලා ඒ දේවල් වලට අද වෙනකම් මොකද්ද රණවීර වික්‍රමසිංහ ජනාධිපතිතුමා අරන් තියෙන ක්‍රියාමාර්ගයේ? නීතිය කියන්නේ එක කොට්ටාසයකට එක විදිහකටයි Tamanට ඕන විදිහට හැසිරෙන්න පුළුවන් කට්ටියට එක විදිහකටයි හැසිරෙන්න පුළුවන් නීතියක් නෙමෙයි ලංකාවේ තිබිය යුත්තේ. ඉතින් ඔය වගේ කාරණා දිහා බලනකොට අපිට අන්තිමට හිතෙන්නේ මොකද්ද ලංකාවට අවශ්‍ය වෙන්නේ ජනාධිපතිවරණයක් නෙමෙයි ලංකාවට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. ඉතින් මේ එකතු වෙන කතා ගැන කතා කරන්න කලින් අනිත් එක මේ කමිටි ඔෆ් පබ්ලික් ෆයිනෑන්ස් එක මුදල් කාර්යක සභාවේ සභාපතිකම හර්ෂ ඩිසිල්වට දුන්නයි කියලා මේ එක්සත් ජාතික පක්ෂය ඉන්න කණ්ඩායම කියන මේක ජනාධිපතිතුමාලා කරේ ලොකු වීර ක්‍රියාවක් කියලා. ඒක කරන්න තිබ්බේ දැන් නෙමෙයි. ඒක කරන්න තිබ්බේ ගිය මාසේ 11 වෙනිදා මුදල් කාර්යක සභාව හොරෙන් දවල් තුනට හම්බ වෙලා 1 ට්‍රිලියන් එහෙම නැත්නම් ට්‍රිලියනයක මුදලක් වජිර අබේවර්ධන මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් සම්මත වෙනකොට හර්ෂව මතක් වෙන්නේ දැන්ද? හර්ෂව මතක් වෙන්න තිබ්බේ දැන් නෙමෙයි. විපක්ෂයට හිමිතන දෙද්දීම ගැන මං හිතන්නේ කවුරුත් කාටවත් ස්තුති කරන්න ඕනේ කියලා. මොකද මේක විපක්ෂයට හිමිදේ. මුදල් කාර්යක සභාවේ සභාපතිකම දෙන්න ඕනේ විපක්ෂයට. ඉතින් මේ ඔක්කොම දේවල් ගැන හිතලා බලනකොට තමයි මං අර අන්තිම වශයෙන් කිව්වේ තියන්න මහමැතිවරණයක් මහමැතිවරණයක් තිබ්බයි කියලා ජනාධිපතිතුමාගේ පුටුව නැති වෙන්නේ නැහැ. ජනමතයේ තියෙන වැදගත්කම තමයි ඒකෙන් පෙන්නුම් කරන්නේ. එතකොට ජනාධිපතිතුමාට තීරණය කරන්න පුළුවන් ජනමතය තියෙන්නේ කාගාවද? එහෙමනම් ජනමතය තියෙන්නේ සමගි ජන බලවේගෙ නම් එහෙමනම් සමගි ජන බලවේගයට එතුමාට ආරාධනා කරන්න පුළුවන් ඔබතුමාලා ඇවිල්ලා මාත් එක්ක මේ ආණ්ඩුව පිහිටවන්න කියලා. අගරාධිපති කමකට නැත්නම් සභාපති කමකට ඉදිරිපත් වෙච්ච එකම පක්ෂය තමයි සමගි ජන බලවේගය. සමගි ජන බලවේගයේ තියෙන ප්‍රක්ෂය තමයි අපේ පක්ෂය තමයි නාම යෝජනා පත්‍ර දිස්ත්‍රික්ක 25 ආසන 160 ගානේ එක නාම යෝජනා පත්‍රයක්වත් රිජෙක්ට් නොවි ප්‍රතික්ෂේප නොවුන පක්ෂය තමයි සමගි ජන බලවේගය. කවුද මේකට උසාවි ගියේ? ඉස්සල්ලාම උසාවි ගියේ ජනතා විමුක්ති පෙරමුණ උසාවි යන්න කාලයකට කලින් තමයි රංජිත් මද්දුම් බණ්ඩාර මහලේකම්තුමා ගිහිල්ලා මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ. ඉතින් ආණ්ඩුවට අන්තිම වශයෙන් කියන්න කැමති තියන්න ඕනේ හරනම් පළාත් පාලන මැතිවරණය, ඒක තියන්න බැරි නම් කරුණා කරලා පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන්න. පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවුවාන් පස්සේ අපි පෙන්නන්නම් ජනමතයේ තියෙන්නේ කාක් ගාවද කියලා. පළාත් පාලන මැතිවරණයකට ආණ්ඩුව සූදානම්වත් නැහැ. නමුත් ලබන වසරේ මුලදී ජනාධිපතිවරයෙකුට සූදානම් වෙන්නේ. එතකොට ඔබතුමාලා පළාත් පාලන මැතිවරණයක් බලාගෙන ඉඳලා තීරමක් తీද? මේකයි පළාත් පාලන මැතිවරණයක් තියනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ ජනතාව නෙමෙයි.
ඒක තීරණය කරන්නුනේ මෙතන ඉන්න පාලකයෝ මේකේ පනතේ දැන් තියෙනවා දැන් පළාත් පාලන මැතිවරණේ දැන් තියන්න ඕනේ කියලා හැබැයි මේ කරන උප්පරවැට්ටි වලින් මුදල් අමාත්‍යංශ ලේකම් ගිහිල්ලා උසාවියට කියනවා මට මගේ ඇමතිතුමාගෙන් අනුමැතිය ගන්න ඕනේ කියලා මේකට කවුද ඇමති ඇමති වෙන කවුරුත් නෙමෙයි මුදල් ඇමති රණවි වික්‍රමසිංහ මහත්තයා ඊට පස්සේ උසාවියත් නුමගේ යව් එකක් කරේ මොකද එතුමන්ලා දැනන් හිටියා පළාත් පාලන මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව කියන පක්ෂයේ අන්ත අසරණ වෙනවා එක්සත් ජාතික පක්ෂය කියන පක්ෂයේ අන්ත අසරණ වෙනවා යම් කිසි විදිහක ඒ වෙලාවේ ජනමතේ සටනක් තිබ්බේ සමග ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ අතර ඕකට බය වෙලා තමයි ඕකට බය වෙලා තමයි මේගොල්ල මේ ඡන්දෙ තිබ්බේ නැත්තේ ඉතින් මං අර කිව්වා වගේ මේක තීරණය කරන්න ඕනේ අපි නෙමෙයි මේක තීරණය කරලා තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඡන්දෙ තියන්න ඕනේ මොන මොන ක්‍රමයටද මොන වෙලාවටද කියලා කියලා තියෙනවා ඉතින් අද ජනතා විමුක්ති පෙරමුණෙන් ගිහිලා තිනෝ මැතිවරණ කොමිසමට හැබැයි ආණ්ඩුවෙන් ගිහිල්ලා අදත් ඒකට විරුද්ධව තහනම් නියෝගයක් කරන් තියෙන්නේ දැන්ටමත් මං දැක්කා මං වැලිගමෙන් ඉඳන් එද්දී පාර්ලිමේන්තුවේ හරියේ ටිය ගෑස් වාහන ටිකයි පොලිසිය මහතුරු ටිකයි ඔක්කොම බලාගෙන ඉන්නවා මැතිවරණ කොමිසමට යන්න ඉතින් මේක තමයි ලංකාවේ සැබෑ තත්ත්වේ මේක තමයි ලංකාවේ ඇත්ත තත්ත්වේ ඉතින් IMF තියා මොන විදේශ ආයතනය අපිට සල්ලි දෙන්න කලින් අපි ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ අපිට මැතිවරණ තියන්න හැකියාවක් තියෙනවයි කියලා මේ රටේ ජනමතයක් තියෙනවයි කියලා ඉතින් අපිට අද හෙටම පෙනෙයි මේ මැතිවරණ කල්දානයේ පළවිපාකේ මං හිතන්නේ ඩිසెంబර් මාසේ වෙද්දි මුළු ලංකාවටම දැක් ගන්න පුළුවන් වෙයි. දැන් ඊයේ පෙරේදා මේ දිස්ත්‍රික්කාරණ සමසමාජ පක්ෂයේ දිස්ත්‍රික්කාරණ මහජනතුමා කියලා තිබ්බා මේ ඉතුමාලාගේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉඳලා කියලා තිබුණා. ප්‍රේමදාස් මහත්තයා ඉන්නවා, රණවීර වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා, අනුරමාර මහත්තයා ඉන්නවා. දිස්ත්‍රික්කාරණ මහත්තයා තියෙනවා. මම දැක්කා මේ නොයෙකුත් දෙනා කිව්වා අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය අපි තීරණයක් ගත්තනේ. අපේ නායකතුමා තමයි අපේක්ෂකයා වෙන්නේ කියලා. ඕකට මම දැක්කා ආණ්ඩුකාර වරු වෙන්න ඉන්න එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් කියනවා මේ ඇයි මේ අපි මේක දැන් කරේ බයටද කියලා. මම එතුමන්ලගෙන් අහන්න කැමතියි 1994 ඉඳන් ඔබතුමාලගේ අපේක්ෂකයා හිටියේ වෙන කවුරුත් නෙමෙයි ඔබතුමාලගේ ජනාධිපතිතුමානි. 1994 ඉඳන් දැන් වෙනකන් එක්සත් ජාතික පක්ෂ නායකයතුමා ඉතින් තිස්ස විතරණ මන්ත්‍රීතුමාලා මං හිතන්නේ අපි සියලු දෙනාම මං හිතේ ඊතුමා ඊටාමත්ම ජේෂ්ඨ මන්ත්‍රීවරේ මම හිතන්නේ අද හෙටම අපි පුලුල් සන්දානයක් අපි ගොඩනගනෝ මං හිතන්නේ ඊතුමාටත් ආරාධනය ලැබෙයි ආරාධනාවක් ලැබෙයි අපේ පක්ෂයට ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරලා පුලුල් සන්දානයකට එකතු වෙලා විපක්ෂයේ පොදු අපේක්ෂකයා හැටියට වෙන කවුරුත් නෙමේ සිටියේ යුත්තේ සජිත් ප්‍රේමදාස කියන එක මේ ආශ්‍රය කියන්න කැමතියි रिपोर्टर वारणेन तोर अपक्षपाती वार्ताकरणे